එන්නත් වලට මෙල්ල නොවෙන භයානකම කොවිඩ් අලුත්ම ප්‍රභේදය එප්සිලන්. කොවිඩ් වෛරස ප්‍රභේද 10ක් තිබුණත් පසුගියදා සොයාගත් අලුත්ම ප්‍රභේදය වන එප්සිලන් යනු අතිශය ප්‍රචණ්ඩකාරී ප්‍රභේදයක් බව දැන් අනාවරණය වී ඇත. එප්සිලන් මෙසේ බියකරුවීමට හේතුව ලෙස පර්යේෂණ මගින් පෙනී ගොස් ඇත්තේ එම ප්‍රභේදය බොහෝ කොවිඩ් මර්ධන එන්නත් වලට මෙල්ල කළ නොහැකි එකක් වීම නිසාය. මෙයට පෙර තිබුණු ප්‍රභේද 10ම බොහෝ ඉන්නත්වලට මර්ධනය කිරීමට හැකි වුවද එප්සිලන් ප්‍රභේදය මර්ධනය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වී ඇත. එහෙයින් දැන් මේ තත්ත්වය ලොවට මහත් තර්ජනයක් වී ඇති අතර ලොව පුරා මේ වන විට මහත් කතාබහටද ලක් වී ඇති විශේෂිත දෙයකි. මෙම නවතම එප්සිලන් ප්‍රභේදයට අන්තර්ගත විකෘති තුනක් ඇති බව මේ වන විට වෛද්‍ය පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. මෙයින් විකෘතිජාන විපර්යාසයන් ලෙසද හැඳින්විය හැකි අතර මේ මගින් පුද්ගලයන්ගේ රුධිර ප්ලස්මාවල තරලයෙහි ඇති ප්‍රතිදේහවල සඵලතාවය හීන කරන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එවිට සිදුවන්නේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය මගහැරීම යැයි කරුණු අනාවරණය වී ඇත. මෙවැනි තත්ත්වයක් තිබෙන විටදී COVID-19 රෝගයට එරෙහිව සිදුකරනු ලබන ඉන්නත්කරණයේදී ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. එනම් එම එන්නත් වර්ගවලින් යම් පුද්ගලයෙකුගේ ශරීරය තුළ ප්‍රතිදේහ ගොඩ නැගුණද එප්සිලන් ප්‍රභේදයට එම ප්‍රතිදේහ ආක්‍රමණය කිරීමේ හැකියාවක් ඇත. අවසානයේදී ප්‍රතිදේහ ශක්තිමත් නොවී එප්සිලන් ප්‍රභේදයේ විකෘතීන් ශක්තිමත් වී එම පුද්ගලයාට කොරෝනා රෝගය ආසාදනය වීම සිදුවේ. COVID-19 වෛරසයට නිරාවරණය වූ පුද්ගලයන් මෙන්ම එන්නත් ලබාගත් පුද්ගලයන්ගෙන්ද ලබාගත් රුධිර ප්ලස්මාවල එප්සිලන් ප්‍රභේදයට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බව පර්යේෂකයන් සොයාගෙන ඇත. ඉතාමත්ම සියුම් ඉලෙක්ට්‍රොනික මයික්‍රෝස්කෝපි උපකරණ හරහා මෙම සජීවී පර්යේෂණ සිදුකර ඇත්තේ ඇමරිකාවේදීය. කෙසේ හෝ මෙම එප්සිලන් නැමැති නවතම මාරක අමුත්තගේ ආගමනය සිදුවන්නේ ලොවට තවත් වින්නැහියක් සිදුවන විටදීය. එනම් කොරෝනා මාරක වසංගතයේ සිව්වෙනි රැල්ල පැමිණීමත් සමගම මෙම අමුත්තගේ පැමිණීමද සිදුවී ඇත. ලෝකයේ බොහෝ රටවල කොරෝනා දෙවැනි රැල්ලද යම් අයුරින් සමතයකට පත්වී තිබියදී මෙයට මාස දෙකකට පමණ ඉහතදී කොරෝනා හතරවන රැල්ල බටහිර රටවල් රැසක් පුරා ප්‍රබලව පැතිර ගියේය. මේ ගතවන්නේ එම රැල්ලේද උච්චම අවස්ථාව වන අතර දැනට ලෝකයේ රටවල් 70ක පමණ සිව්වෙනි රැල්ල පැතිරී ඇත. මුලින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් පටන්ගත් හතරවන රැල්ල දැන් ආසියාව, අප්‍රිකාව සහ මැද පෙරදිග රටවල් කරාද ව්‍යාප්තව ඇත. කෙසේ හෝ එන්නතටද බිය නැති එප්සිලන් කොරෝනා නවතම මාරක ප්‍රභේදය මුලින්ම සොයාගනු ලැබුවේ ඇමෙරිකාවෙනි. ඉන්පසු යුරෝපය ඇතුළු රටවල් 36ක පමණ මෙම ප්‍රභේදය දැඩි ලෙස පැතිරෙන්නට විය. දැන් මෙයට දින කිහිපයකට පෙර ආරංචි වූයේ මෙම ප්‍රභේදය පාකිස්තානයෙන්ද සොයාගත් බවය. මෙයින් පෙනී යන්නේ මෙම අතිශය ප්‍රබල සහ අතිශය මාරාන්තික එප්සිලන් 11 වන කොරෝනා ප්‍රභේදය ආසියාව කරාද පැමිණ ඇති බවය. මෙම තත්ත්වය ඉදිරියේදී කොරෝනා වසංගතය මර්ධනය කිරීමට මහත් අභියෝගයක් වනු ඇතැයිද වෛද්‍ය පර්යේෂකයෝ ප්‍රකාශ කරති. මෙම ප්‍රභේදය කෙතරම් ප්‍රබලද යත් මිනිසාගේ ශරීරයෙහි ස්වාභාවිකව හැදෙන ප්‍රතිදේහ මෙන්ම මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ පවා පරාජය කිරීමේ දැඩි ශක්තියක් එයට ඇත. මෙහිදී අනෙක් විශේෂිත කරුණ ලෙස හෙළිවන්නේ මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ එනම් එන්නතක් මගින් ශරීරයට ඇතුළු කරන ප්‍රතිදේහ මුළුමනින්ම පාහේ විනාශ කර දැමීමේ බලයක් මෙම ප්‍රභේදයට තිබීමය. මේ නිසා යම් විටක ඉදිරියේදී ඉන්නත්කරණය පවා යම් පසුගාමී තත්ත්වයකට පත්වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. තවද මෙම නව එප්සිලන් ප්‍රභේදය අනෙක් පෙර ප්‍රභේද 10ටම වඩා 20%ක පමණ වැඩි ප්‍රමාණයකින් පැතිර යෑමද සිදුවන බව පැවසේ. ඇමෙරිකාවේ වසංගත රෝග මර්ධන සහපාලන මධ්‍යස්ථානය විසින් ප්‍රථම වතාවට මෙම ප්‍රභේදය සොයාගත්තේය. කෙසේ හෝ පාකිස්තානයෙන් මෙම නව කොරෝනා ප්‍රභේදය සොයාගත්තද මෙතෙක් එම ප්‍රභේදය ආසාදිත රෝගීන් ඉන්දියාවෙන් වාර්තා වී නැතැයි ප්‍රකාශ වේ. පසුගිය කාලයේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය අතිශය සීඝ්‍රයෙන් ඉන්දියාවේ පැතිර ගිය අතර ඒ හේතුවෙන් ලක්ෂ ගණනාවක පිරිසක් මියගියේය. ශ්‍රී ලංකාවටද පසුව මෙම ඩෙල්ටා ප්‍රභේදය පැමිණි අතර දැනටද එම ප්‍රභේදය ආසාදිත රෝගීන් රැසක් ශ්‍රී ලංකාවෙන් එදිනෙදා වාර්තා වේ. අපගේ දිවයින තුළ දැනට දිනපතා කොවිඩ් මරණ ඉහළ ගොස් ඇත්තේ මේ තත්ත්වය නිසා යැයි වෛද්‍ය අංශ ප්‍රකාශ කරයි. කෙසේ හෝ මින් පෙර පැතිරුණු ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අප රට තුළ බහුලව භාවිත කෙරෙන සයිනෝෆාම් එන්නත හොඳින් ක්‍රියා කරන්නේ යැයිද පර්යේෂකයන් සොයාගෙන තිබිණි.
එහෙත් යම් හේකින් නව ප්‍රභේදය වන එප්සිලන් අපගේ දිවයින තුළ ව්‍යාප්ත වන්නට ගතහොත් තත්ත්වය අතිශයින්ම බියකරුවනු ඇතිය. එක්සිලන් යන නාමයේදී ඇත්තේ ග්‍රීක හෝඩියේ අකුරක් භාවිත කරමින් වන අතර මෙම මාරාන්තික ප්‍රභේදයේ වෛද්‍ය සංකේතය වන්නේ යන්නේය. මෙය උපුටා ගැනීමකි. මෙය හැකි සෑම කෙනෙකුට ඒවා ඔවුනුත් දැනුවත් කර මාරාන්තික කොරෝනා වුවදුරෙන් බේරෙන්න හැකි තරම් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.